ආයුබෝවන් සුබ දවසක්. ඉතින් අද කතා කරන්නේ මහා රාවණයන්ගෙන් පිහිට ලබන්නේ කොහොමද කියන කාරණය ගැන. මේ ගැන බොහෝ දෙනා මගෙන් විමසලා තිබුණා. ඒ වගේම තමයි මම විවිධ වීඩියෝ ඔබට අරන් ආවා මහා රාවණයන් ජීවමාන, ඒ වගේ මහා රාවණයන්ගේ ශක්තිය හරහා විවිධ අසනීපයන් සුව වුණු ආකාරයත් ඒ අයගේ හඬපට සමගම ඔයාලට මම අරගෙන අවිල්ල තිනවා කලින් වීඩියෝ වල. ඉතින් ගොඩක් අය අහනවා කොහොමද රාවණ දෙවියන් වෙනුවෙන් පහන් දැල්වීම සුදුසුද? මේ වගේ විවිධ කාරණා මගෙන් අහලා තිබුණා රාවණ දෙවියන් සම්බන්ධයෙන්, එමෙන්න මහා රාවණයන් සම්බන්ධ පිහිට ලබා ගන්න ආකාරය. ඉතින් ඒ ගැන වීඩියෝ එකේදී මම කතා කරනවා වගේම මේ දවස්වල මහා රාවණයන් කියන නම උත්තරීතර නාමය වෙනුවෙන් බොහෝ කාර්යයන් අපි සිද්ධ කරමින් පවතින කාලයක ඒ ගැනත් මතක් කළ ඔබට නිවැරදිව කොහොමද මහා රාවණ පිහිට ගන්න කියන එක ගැනත් කතා කරන්නම්. ඉතින් මේ දිනවල මහා රාවණයන් වෙනුවෙන් උන්වහන්සේගේ නැවත නැගී සිටීම වෙනවා නම් මේ රාවණ වංශයේ අවදිවීම සනිටුවන් කරන බොහෝ ගීත රූප රචනා ආදියත්, ඒ වගේම මහා රාවණයන්ට උපහාර පිණිස පවත්වන අන්තර්ජාතික මට්ටමේ සංගීත ප්‍රසංගයක් අපි මේ වෙනකොට සිංගප්පූරුවේදී සංවිධානය කරමින් පවතිනවා. ඒ වගේම තමයි විවිධ රටවල් වල සිංගප්පූරුව පමණක් නෙමෙයි ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, එංගලන්තය ඇතුළු රටවල් ගණනාවක මෙම ප්‍රසංගය පැවැත්වීමට අපි සංවිධානය කරමින් පවතිනවා. මොකද මහා රාවණයන් කියන්නේ ඒ තරම් සුවිශේෂීම සංගීතවේදියෙක්. ඒ වගේම තමයි මේ තුන් ලොවත් ජයගත් කෙනෙක්, මුළු ලෝකයම දික්විජය කළ කෙනෙක්. ඒ නිසා මහා රාවණයන් කවදාවත් ගල් ගුහාවක කොටු නොවිය යුතුයි කියන සංකල්පය මත ඒ මහා රාවණ කියන උත්තරීතර නාමය ලෝකයට ගෙන යන ව්‍යාපෘතියක් අපි මේ දවස්වල සංගීතවේදී කේෂන් දනුද්දර මහත්මයා සහ නයෝමි වෙලගෙදර මහත්මිය සමග සිද්ධ කරමින් පවතන. ඉතින් ඉදිරියේදී මේ ගැන විශේෂ දේවල් ඔබට දැනගැනීමට ලැබෙයි. ඒ වගේම ඔබට තව දෙයක් දැනුවත් කරන්න ඕනේ. මේ තම්නේල් එක ඔබට පේනවා, වීඩියෝවක් අපි අද නිකුත් කරනවා හවස 5:05 සුබ මොහොතින් මහා රාවණයන්ගේ ජීවමාන ශක්තිය වෙනු උන්වහන්සේට කරන උපහාරයක් විදිහට තමයි මම මේක කරන්නේ. ඉතින් මේ ආකාරයෙන් නිරන්තර මහා රාවණ නාමය සනිටුවන් කිරීමත් මහා රාවණයන් වෙනුවෙන් උපහාර පැවැත්වීම තමයි මගේ සාර්ථකත්වයේ රහස සහ මට රාවණයන්ගේ පිහිට ලැබීමට හේතු වුණේ. ඒ නිසා මම නිරන්තර ප්‍රශස්ත ගීත, ඒ වගේම මහා රාවණ නාමය ලෝකයට ගෙනියන කාරණා, ඒ වගේම නිරන්තරයෙන්ම මහා රාවණ දෙවිඳුන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම හදවතින් සිද්ධ කරන. ඉතින් මේ හරහායි මට විවිධ ආකාරයෙන් සැප සම්පත්, ඒ කියන්නේ ජීවිතේ බොහොම සතුටින් විඳින්න පුළුවන් දේවල් ලැබෙන්නේ, විදේශ ගමන් වලට මඟ පෑදෙන්නේ. මේ සියල්ල මම විශ්වාස කරනවා මහා රාවණයන් ලබා දෙන දේවල් වගේම ඔබටත් මට වගේම මහා රාවණ දෙවිඳුන්ගේ පිහිට ලැබීමේ හැකියාව තියෙනවා. ඒ ආකාරයෙන් හදවතින්ම රාවණ නාමය මේ ලෝකයේ තුලට ව්‍යාප්ත කිරීමට ඔබගේ හදවතට එකඟව කරන එක දෙයක් ඇති ඔබට මහා පිහිටක් ලබන්න. ඉතින් හිතන්න පුළුවන් ඔබට අනේ අපිට බෑනේ මේ වගේ සින්දු කරන්න, අපිට බෑනේ මේ වගේ වීඩියෝ කරන්න. නමුත් ඔබට පුළුවන් හදවතින්ම පින් අනුමෝදන් කරන්න බුදුන් වැඳතර පස්සේ මහා රාවණ නාමයට, මහා රාවණයන් වෙනුවෙන්, ඒ වගේම රාවණ වංශයේ සියලුම හෙළමතුන් මුත්තන්ට පින් අනුමෝදන් කරන්නත්. ඒ වගේම ඔබට මේ පහත ලින්ක් එකෙන් දැක්වෙනවා කමෙන්ට් සෙක්ෂන් එක තුලා, ඩිස්ක්‍රිප්ෂන් එක තුලත්. ඒ වගේම තමයි කේෂන් දනුද්දර කියලා ඔබ සර්ච් කළොත් ඔහුගේ ඒ මහා සංගීතවේදියාණන්ගේ නාලිකාවට ගිහිල්ලා මේ උත්තරීතර ගීතය, එහෙම නැත්නම් මහා රාවණ කුමේරා ගීතය විදිහට තමයි අපි මේක හඳුන්වන්නේ. මේ ගීතය පළමු වරට නැවිරීමේ වාග්ය ලැබෙන. ඒ වගේම ඔබට මහා රාවණ පිහිට ලබන්න ඔබ අනිවාර්යයෙන්ම මේ ෂෙයා කරන්න. හේතුව මේ අපි පුද්ගලිකත්වයේ වෙනුවෙන් නමක් හදාගන්න කරන දෙයක් නෙමෙයි. මොකද මට නම අමුතුවෙන් හදාගන්න අවශ්‍ය නැහැ. වීඩියෝ කරන ශිල්පයේ කාලයක් ඉඳලා තමයි මම ඒ අතහැරලා මේ ආධ්‍යාත්මික කටයුත්තට පැමිණියේ. මහා රාවණයන් නිසයි මේ වීඩියෝ මේ ආකාරයෙන් මගේ අතේ නිර්මාණය වෙන්නේ. ඒ නිසා මෙය හෙළියත් රාවණයන්ගේ නාමයත් ලෝකයේ දික්විජය කිරීමට කරන කර්තව්‍යයක්. ඔබත් ඔබට හැකි ආකාරයෙන් මේ පහත ගීතය අනිවාර්යයෙන්ම නරඹන්න, කමෙන්ට් එකක් දාන්න, හදවතෙන් දැනෙන අවංක සිතුවිල්ල මහා රාවණයන්ට පින් අනුමෝදන් කරමි. ඒ මහා රාවණ නැගිටීම වෙනුවෙන් ඔබ හදවතට එකඟව මේ වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න. ඒ අනිවාර්යයෙන්ම ඔබට මේ මහා රාවණ පිහිට ලැබීමට හේතුවක් වෙනවා. ඒ වගේම දන්න පුළුවන් හැම තැනකම මේ රාවණ ශක්තිය විශ්වාස කරන ඔබේ යහළුවන්ට WhatsApp මාධ්‍යයෙන් වෙන්න පුළුවන්, Facebook මාධ්‍යයෙන් වෙන්න පුළුවන්, වෙනත් ඔබ භාවිත කරන ඕනෑම සමාජ මාධ්‍යයක ඔබට හැකියතාක් මේ ෂෙයා කරන්න. මොකද මහා රාවණ කියන නාමය ඇසෙන වාරයක් ගානේ, මේ ලෝකයේ පිළි රැවුදෙන වාරයක් පාසා ගානේ ඔබ ඒ දක්වපු දායකත්වයේ දක්වපු හැම කෙනෙක්ටම ඒ උත්තරීතර මහා රාවණයන්ගේ පිහිට ලැබෙනවා. ඒ නිසා අද මතක් කරන්න අවශ්‍යතාවයේ තිබුණේ මේ කාරණේ, මේ ගීතය පටන් ගැනීමත් මේ මහා රාවණ නම ලෝකයට ගෙනියන එකත් ඔබ ඒ වගේ මහානව පහන්පත්තු කරන්නද කියලා මම විශේෂයෙන්ම කියනවා. මහා රාවණයන් වෙනුවෙන් පහනක් දැල්විය යුතුයි. ඒක අනාගතයේදී මහා රාවණ නාමයෙන් පහන් දැල්වෙනවා.
ඒක බුදු කුටියෙන් පසු මහරාවණ නාමයට පහන් දැල්වෙනවා. නමුත් ඒ විශේෂ අවස්ථාවල පමණක් මහරාවණ නාමයට පහන් පත්තු කරන්න. මොකද එහෙම නැතුව ඔබ රාවණ දෙවියන් වෙනුවෙන් පින් අනුමෝදන් නොකර මේ රාවණ පහන් දැල්වුවොත් වෙනත් බලවේග, මොකද පහන් වලට අරක් ගන්නෙ පිළිමයට අදාළ අය නෙමේ, විවිධ අමනුෂ්‍ය බලවේග බාර ගන්න නිසා මම සමස්තයක් විදියට දේව රූපවලට ඒ දේව ශක්තියන් වලටත් පහන් දැල්වීම අනුමත කරන්නේ නැහැ නොදැන. ඉතින් ඒ නිසා ඉදිරියේදී ඔබට මේ නිවර්දි ආකාරයට මහරාවණයන්ට පින් අනුමෝදන් කරන ඝන පිහිටූ මන්ත්‍ර සමග ඒ රාවණ පිහිට ලැබෙන කන්ලව් සමග ඔබට පහන් දැල්වීමට අවශ්‍ය නම් ඒ අදාළ තෙල් වර්ග සහිතව දැනුවත් කරනකම් පහන් දැල්වීමක් කරන්න අවශ්‍ය නැහැ. විශේෂිත අවස්ථාවල අපි කියන අවස්ථාවල පමණක් අබ තෙල් මී තෙල් වැනි පහන් දැල්වලා අදිෂ්ඨාන කිරීම කරන්න පුළුවන් අදාළ දිනවල. ඉදිරියේදී මහරාවණන්ගේ ශක්තිය වෙනුවෙන් අදාළ සුදුසු සියලු දෙනා එකතු වෙලා ඔබට ක්‍රමවේදය හඳුන්වා දෙනවා රාවණ පිහිට ලැබීමට අවශ්‍ය පහන් දැල්වීම දිශාගත කිරීම වේලාවන් ඇතුළු ඒ සියල්ලම විශ්වයේ අදාළ තලහරහා පණිවිඩ ලබාගෙන ඔබට ලබා දෙන්න එතක. ඔබට පිහිට ලැබීමට කරන්න තියෙන මහා රාවණ නාමය මේ හරහා පමණක් නෙවෙයි, හැකි හැම අවස්ථාවකම දකින හැම වෙලාවකම රාවණ නම මොන තැන තිබුණත් එය පුළුවන් තරම් ලෝකෙට සමාජයට ගෙනියන්න උත්සාහ කරන්න. ඒ වගේම නිරන්තරයෙන් මහා රාවණයන් සහ ඒ හෙළ මුතුන් මිත්තන්ට පින් අනුමෝදන් කරමින් නිරන්තර මෛත්‍රී වඩමින් පින් අනුමෝදන් කරමින් ඔබගේ සුභ සත්කාරයන් සදා උදව්පකාරී ඉල්ලන්නේ. අනිවාර්යයෙන්ම ඉටු වෙනවාමයි අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි මේ සියල්ලම මට ලැබුණාසේ ඔබට ලැබෙනවාමයි කියලා අද වීඩියෝ එක අවසන් කරන ඔබ සියලු දෙනාටම දීර්ඝායු වේවා.